දවසකට කාන්තාව කතා කරනවලු වචන 21000ක් විතර. පිරිමි කතා කරන්නේ අපි 7000ක් විතරලු. එන සංවේදන හැකියාව වැඩි වෙන්න ඕන. එන 21000න් 4500ක්වත් මේ සැරේ අද ඉඳන් මාලිමාවට. මේ රටේ ඇත්තම ගත්තොත් කාන්තා හිංසනේ තියන්නේ ගෙදරට වැඩිය මම කියනවා ගෙවල් වලට වැඩිය හිංසනේ තියන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි ඔබ හිංසනේටපත් කරන්නේ. අරලියගහ මන්දිරෙන් හිංසනයටපත් කරන්නේ ජනාධිපති මන්දිරෙන් හිංසනයටපත් කරන්නේ ඔවගේ තමයි බඩු මිල වැඩි කරන්නේ ඔවගේ තමයි බදු බර වැඩි කරන්නේ ඔවගේ තමයි රට පුරා ස්ථාවර ටික දාලා දෙන්නේ බාර් ටික දාලා දෙන්නේ ඔතනින් තමයි කුඩු ගේන කට්ටිය බිහි වෙලා ඉන්නේ ඔතනින් තමයි පාතාල නිර්මාණය කරන්නේ ඔතනින් තමයි අයුක්ති අසාධාරණ නිර්මාණය කරන්නේ ওই බැක්ටීරියෝ තමයි බැක්ටීරියෝල තමයි ජාතිවාදී ආගම්වාදී යුද්ධේ කලකෝලාර නිර්මාණය කරන්නේ අතනයි හිංසනේ තියෙන්නේ වඩාම හිංසාකාරී තැන මේ රටේ ජනතාවගේ හිංසා ජනතාවට හිංසනේ උපද්දවන තැන කොතනද එතන පාර්ලිමේන්තුව එතන අරලියගහ මන්දිරේ එතන ඔය ජනාධිපති මන්දිරය හැබැයි අපි කියනවා ඔය හිංසනේ උපද්දවන ආයතන 2024 වසර තුල ජාතික ජන බලවේගයේ අතට ගත්ත දාට හිංසනේ හමාරයි සහනේ මේ රටේ ජනතාවට ගේන්න අපි සූදානම් කියන පණිවිඩය ඔබට දෙනවා ආදරණීය අම්මේ සහෝදරිය අපි ඒ තැන වෙනස් කරනවා හිංසනේ උපද්දවපු තැන අපි සහනේ කියන තැනක් බවට පත් කරනවා යුක්තිය කියන තැනක් බවට පත් කරනවා සාධාරණේ උපද්දවන තැනක් බවට පත් කරනවා අන්න ඒකට මේ එකතු වුණේ අර කිව්වා වගේ කාන්තාවට සාහිත්‍ය තුල තැනක් දීලා තියෙනවා කලාව තුල තැනක් දීලා තියෙනවා නමුත් මේ රටේ ලෝකේ කාන්තාවට ඒ තැන හරියට දීලා නැහැ ඒ තැන දිනාගත යුතු තැන නිකම්ම දෙන තැනක් නෙවෙයි ඒකට එකතු විය යුතු තිබෙනවා එකතු වෙන්න ඕන කම තියෙනවා අපි දන්නවා දැන් දේශපාලනයේ පොරපිටිය රත් වෙමින් එනවා මැතිවරණ ආසන්න වෙනකොට දේශපාලනයේ රත් වෙනවා බිම රත් වෙනවා බඩුමලු බෙදෙනවා සල්ලි බෙදෙනවා අරක්කු බෙදෙනවා ජනතාව එකතු කරනවා මුලා කරනවා එකතු කරලා ඔලු ඔලු ගෙඩි පෙන්නනවා ඒ ඔලු ගෙඩි වලයි මේ ඔලු ගෙඩි වලයි වෙනසක් තියෙනවා මෙතන ගැඹුරක් තියෙනවා මෙතන බරක් තියෙනවා මෙතන හරයක් තියෙනවා මේ දහස් සංඛ්‍යාත කාන්තාවන් මෙතෙන්ට එකතු වුණේ පොරොන්දු දීලා නෙවෙයි බත් පැකට් දීලා නෙවෙයි බත් පැකට් දීලා නෙවෙයි රවට්ටලා නෙවෙයි මේ සහෝදරියෝ ඇතුළු මෙතනත් ඉන්න සහෝදරියෝ ගම්බින් වලට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා ජනතාවට පන්නරේ දීලා කාන්තාවට ශක්තිය දීලා වැඩ අධික වුණත් අමාරු කාලයක් වුණත් මේ රට වෙනුවෙන් අනාගතේ දරුවන් වෙනුවෙන් අපි ජනතාවාදී පාලනය බිහි කරන්න ඕනේ හැංගීමෙන් එන්න දැනීමෙන් එන්න බුද්ධියෙන් එන්න කියලා ගෙන්නපු ජනතාවක් මෙතන ඉන්නේ එඳ අතනයි මෙතනයි වෙනස් මෙතන ගුණේ වැඩි මෙතන බර වැඩි මෙතන හරේ වැඩි මෙවැනි වැඩි ජනතාවක් මේ රට අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේ රට ගොඩ ගන්නවා ගොඩ නගනවා නගා සිටවනවා කියන එක අපි තේරුම් කරන්න කැමති ඔලු ගෙඩි වලට ඔලු ගෙඩි වලින් මනින්න එපා මෙතන වෙන ගුණාත්මක තැනක් අපේ දේශපාලන ව්‍යාපාරයේ වටා අපි සියලු දෙනා එකතු කරන්නේ රැවටීමෙන් තොරව දැනුමින් සන්නද්ධ කරලා අවබෝධය හදලා හදවතට හැඟීම ගෙනල්ලා ගේන්නේ ඒක නැටුමෙන් කරනවා ඒක ගීතෙන් කරනවා ඒක කතාවෙන් කරනවා පැහැදිලි කිරීමෙන් කරනවා සෑම දෙයක්ම කරලා ගේන්නේ එඳ හරසුන් හිස් තැඟුලට මිනිස්සු එක්ක අහුවෙලා ගොඩනගන්න පුළුවන් රටක් නැහැ හදන්න පුළුවන් රටක් නැහැ වසර 76ක් ඔප්පු කරා අපි මේ එකතු කරේ නැනවත් ගුණවත් බලවත් මිනිස්සුන්ගේ එකතුවක් මේකතු කරමින් ඉන්නේ ඒකට රට හදන්න පුළුවන් ඒකට රට හදන්න පුළුවන් මේ රටේ කීර්තිමත් සාහිත්‍යවේදී ලේකකේ රචකේ ගීත රචකේ අපූරු ගීතයක් ලිව්වා කාන්තාවට දැන දීලා කාන්තාවගේ වටිනාකම පෙන්නලා ගීතයක් ලිව්වා නන්දාමාලිනී විසින් ඒ ගීතේ ගැව්වා එතෙන්දී කාන්තාව කියන්නේ කොච්චර වටින කෙනෙක්ද කියලා ඒ ගීතේ සමාජයට ඇස්සරෙන්න කියලා දුන්නා මේ මහපොළොට කියන්නේ මහි කාන්තාව කියලා ඩබ්ලිව් අබේසිංහ මහත්මයා අධිනීතිඥයෙක් ඔහු ලිව්වා මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා මේ ලෝකේ කොහේ හරි මිහි මඩලේ පොළොව තලේ අඳුරු කුසක කොතන හරි තැනක දිය උල්පතක් තියෙනවා නම් ඒකේ වටිනාකම අම්මා සමාන මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් පොළොව ගැබෙට වහින වැස්ස අම්මා වැස්ස වැස්සම
api asad danna patanggan, boga hita wanna patanggan, pala daranna patanggan, ewessa amma, merate kodi sankhyata janathawakata, ape rate dekotiyak wedi janathawata kanna denna wesi sampatha awashyai, jala sampatha awashyai, samana kala ammata, amma, nil derene, turu liya mata pipi kusumai amma, pipi kusumatta amma, me gassola mal pipena wana ewat amma neka neka pahadi vivida vivida suwanda dena mal pipena ewat amma samaje lassana karana duruliya mata pipi kusume phala sampata amma phalayak hata gannawana gediya karala hata gannawana kusapurawanna ekat amma ewa amma echchera deyak karanna puluwan kaanthawata මේ පාලක හිතනෝ නම් උන්ගේ පාලනය වෙනස් කරන්න බෑ කියලා ඒකට අලුතෙන් ලියවෙන්න ඕනි අනාගතේ හරි කවියක් ගීතයක් ලියවෙන්න ඕනේ ලංකා ඉතිහාසයේ අපි හිතනවා ඉස්සරහට වෙනස් කරන එකේ ප්‍රබලම කොටස්කාරයෝ බවටපත් වෙන වෙන කවුරුත් නෙවෙයි මේ රටේ කාන්තාවන් කියන එක මේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ එකතුවෙන් පේනවා එඳ අපි හිතුවට වඩා පාලකෝ තිගැස්මට ලක් කරලා රටේ සමහරු අඳුක් කුඳුන් වල බලන් ඉන්නවා කාන්තාවන්ගේ මේ ප්‍රබෝධමත් නැගිටි ඉදිරියට ඒම කඩාගෙන ඒම මේක කවුරුත් විශ්වාස කරන්නේ නැති නැගිටීම වේගෙන් නැගිටලා ඇවිල්ලා තියෙනවා නායකත්වයෙන් ගන්නවා ඒක අරගෙන බිමට බහිනවා මිනිස්සුන්ට කතා කරනවා පිරිමි ගැහණුන් අතරේ වැඩිම sannivedana හැකියාව තියෙන කාන්තාවට මේ සමාජයේ උඩු යටු කර කරන්න පුළුවන් ඒ sannivedana හැකියාව පාවිච්චි කරලා Mano vidyajnyo kiyenawa davasakata kaanthawo katha karanawalu wacana 21000ak vithara. Pirimi katha karanne api 7000ak vithara. Enda sannivedana hakiyawa wedi wenno ona. Enda 21000en 4500ak pat me sare ada indan malimawata den udu yatu karanna puluwa. Enda ape rate gattat loke gattat apate harapu මානව ප්‍රාග්ධානයක් ඔබ මානව ප්‍රාග්ධානයක් sannivedanaya විතරක් නෙවෙයි විවිධ හැකියාවන්ගෙන් යුක්තයි ඔබෙන් මේ රට හොඳම ප්‍රතිඵලය ගත්තේ නැහැ කුස්සියේ වැඩ කරන්නේ නැති තව තව වැඩ කරන්නේ නැති හැබැයි මේ රට තනන්නත් ඔබට පුළුවන් අපි හිතනවා ඊළඟට නිර්මාණය වෙන පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් හැදෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයේ වාර්තා වන්නේ ඊළඟ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් ඒතන්ට මේ රට බාර දෙන්න. දූෂිතෝ පැත්තකට දාලා. මේ රට හදන්න පුළුවන් ගැහළු පිරිමි එකතු වෙන්න ඕන කම තියෙනවා. එතෙන්ට මේ රට ගේනවා. එඳ සුවිශාල කාර්යභාරයක් ඔබට අපට කරන්න තියෙනවා. මේ රට වෙන්නේ. මේ පහුගිය 15 වෙනිදා නිර්වින්දන වෛද්‍යවරිය රට අතරලා ගිහිල්ලා ඒ රටට ගිහිල්ලා WhatsApp message එකක් අවවලු සෞඛ්‍ය අධ්‍යක්ෂකට මම ආවා කියලා. සල්ලාගාර පහක් තියෙනවා. ජරි සත්කාර ඒකක දෙකක් තියෙනවා. මං දෙවෙනි වතාවටත් මගේ හිතවත් වෛද්‍යවරයෙකුට කතා කරලා ඇහුවා ගිය අවුරුද්දේත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය ගියා මේ සැරේත් වෛද්‍යවරිය ගියානේ දැන් මොකද කරන්නේ කියලා. දැන් කොහමද ওই සල්ලාගාර පහේ ඔපරේෂන් කරන්න කියලා. එච්චර ප්‍රශ්නයක් නැහැ කිව්වා. මං ඇව කොහමද ප්‍රශ්නේ නැහැ කියන්නේ ඔපරේෂන් කරන්නේ කොහොමද සී නැති කරන්නේ කොහොමද කියලා ඔක්කොම ලෙඩ්ඩු ගෙනල්ලා සරසගෙන උදේ පාන්දරම සුදු අඳලා ට්‍රොලිය තියලා ගේනවලු මේ සල්ලාගාරේ ගාව මේ රට බිඳ වැටිච්ච රටකට වඩා කිව්වනම් හොඳයි ගිලා බහැපු රටක් කියලා ගිලා බහැපු රටක් නෙවෙයි ගිලා බස්සපු රටක් අපිට තියෙන සුළුපටු කාර්යභාරයක් නෙවෙයි වැටිලා නම් නැගිටවන්න විතරයි තියෙන්නේ ගිලා බහැලා නම් ගොඩ ගන්න තියෙන සෑහෙන දේවල්. ඒකට සෑහෙන බලයක් යොදන්න ඕන කම තියෙනවා. මේ වගේ බිඳ වැටිච්ච නැත්තම් ගිලා බහැපු රටක් ගොඩ ගන්න අනුර සහෝදරයා කියනවා වගේ මම මැජික් කාරයක් නෙවෙයි කිව්වා. අපිට තනියම බෑ කිව්වා. මේ රටම එකතු කරන්න ඕනේ කිව්වා. ඔව්. අපි එක පක්ෂයක් හැටියට අවබෝධ කරගෙන තියෙනවා වගේම අපි රටට කතා කරමින් යනවා. මේ දවස්වල අපේ දේශපාලන වේදිකාවලට ඔබට ඇහෙන අලුත් වචන කීපයක් තියෙනවා. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. බලය ගැනීමත් එක්ක මහා පුනරුද යුගයකට රට හැරවීමක් අවශ්‍යයි කියලා. ඒ ගැන මම මේ වචනයක් කීපයක් කියන්න මහන්සිගන්න. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ජාතික වශයෙන් වැටිලා නම් රට පක්ෂයකට තනියම ගොඩ ගන්න බෑ. ජාතික වශයෙන් එකතු කරන්න ඕනේ.
loke adiraja wadinda yakat kela hitamu kalawal lole kek rakawal e adiraja wadi wiaga hem berenda jati ke biapara nirmane kara gata jati ke biapara hedua langka menang hari aman jati ke biapara yak tibene nidahasakan aurdu harsi hatalis tulak yakat kela hitia portugisi landesi inggrisi ekdas pansi pahehi pahesite hatalis atadak pa yakat kela hitia harsi hatalis tulak Harusnya hati lis turak ilogan diberiuna. Nidahas biapar ya karya man bidir tibene. Yang yang biapar tiba belasse. Ida satu si dahate. Nidahas opata satana degiya. Hati lis satu matale tiba. Purang apu lagi gonggal ego do bandal lagi biapar. Ida satu si hati lis satu tibbe. Ida sama si hati lis satu nidahas gan ngekote. Sudat dek satang kerla diau nidahas kena biapar ya tibene. Mewagai ketua tipenya mereka ini dah haskeragan. Sudah ya lata kami tidak tiada di lagi ya. Hebei, allahu India ini dah has biapar yang tiba. Mahatma Gandhi lah, Nehru lah, Wamena itu Chandra Bose lah, ikutuwe lah. Janata ikutuwe orang paksa pata kulaman agam beda kini toru ikutuwe lah. Britania adiraja bade ini dah hasen ikutuwe negi uwa. Sakanggalah, abihinsa badi sakang, upawas, bohodeval, pagaman. Dewan itu pihaknya ketika hati raja wadi ini, ane ke pertipalnya kiri itu, idas nama si hati sate Britania itu nidah sambo. Itu bahuwe ni awal udde, apa era terdapat nidah seka tidih lagi ya. Bukan teman kita kata andre, enda deng awal tuh hentaya kehilangan apa itu, lepuru nidah sebutne, apa itu rata sebutne, deng rata kocir anu turu daya ke tatkira patkira tiennya dikuat, artike natang bela, deng langka loke nam kerla tiennya. Bangkolot raja kira, bangkolot raja. Naya kebagaan beri rata, naya dina rata walaupun naya dina bangkolot. Kau tu mekat wakati anu, nil kola aur tu hat dahai kapal. Apa erate? Arti ke betila, karma ant wenawa, biapar wenawa, raki raksa ahimi wenawa. Pal ke ante yane na parwal derin nanti hinda, jat jantren mulya ramudin niaya patrya tila tina me parin lawaringi me parin waringi. Aneka ekat anuwa dem badu gahanawa badu mila wedi karanawa dada gahanawa oy widine karagena yana ratama hinsaneeta patte min thina peedakaari tattete patte min thina e katti wacana dala kateyam dala maadhye kiyenawa tibunu walen rata goda enawalu prashna handanna hadenawa menna goda ewilla tel polin nathi wela gas polin nathi wela kiyala prashne hanganna ba bangkolot rajya rate vyapara karmaanta wenawa Minisur itu tunggal kanan beri beri dia nama, dem me dia ni hati nama laksa handu ani, me handu ada canda dengan kita dedas dahanami, dedas visse, hal kilo yang kiri itu gatte, ekalih hal kilo yang kiri itu gatte ammala, ar kiri bat dem itu yang di bal, angin itu kita hal kilo yang kiri itu gatte, itu kita gatte rupiah hati bahaya asuhan, dengan kita itu hal kilo yang kiri itu gini ani, ah desi ya kan. Ekale plane tiak gan sini kilo ekak kedatte kini cina sini kilo ekor rupiah asuhai asuhpahai ada sini kilo ekak kini ane kiri desi ya hating udah ekale mata kita paripu kaya ekor rupiah hati pahat dem paripu kani kiri ayo tuh si ekak kitu ekak kani mata kita si ekak semanu kaya dem kiri ekak kani ayo har pan si ekak kani Ekalnya hal mesukilu ekak rupiah lhar siapa nahi? Dengki ya tegakan ni? Eh? Ayo ekak kerang orang tuh ekdas pansi yang udah okum dia no. Ekalnya daruat bittre ek dunia rupiah dahat terite. Dem bittre deh nikir. An no ketika ni saubagi dek makir. Oke tamai ekat ti deh no agi. Ekalnya petrol liter ekau ya rupiah lekas siat disayat. Ada petrol liter ekah agan awi kiri doh agi. Tun si hat tegat, ekalnya diesel liter ekah uye rupiah lekas si hatar te cantik di bukali, dengki erat gahan. Ekat tun si hat tu nanti, bokat subana agat dekila dagat tat prasnya agne. Singgal bahasa we lassan wacana dalat dunnu shorte ke kohmat. Ane jatiya palne agne dieni, bida wa hangan nabe luat hangan nabe prasne, tunwe la khan nabe mangda posne wedi bela. Daru rata terlaya nama biapari ko yanama ugat tu me rata terlaya nama. Prasne barapatalai, sangkirnai,
මහින්දලගේ දිස්ත්‍රික්කේ රාජපක්ෂරුන්ගේ දිස්ත්‍රික්කේ හම්බන්තොට තියෙන මහරෝහල මහරෝහලේ නිර්වින්දන වෛද්‍යවරු දෙන්නෙක් මේ වෙනකොට රට අතෑරලා ගියා. මේ පහුගිය 15 වෙනිදා නිර්වින්දන වෛද්‍යවරිය රට අතෑරලා ගිහිල්ලා ඒ රටට ගිහිල්ලා WhatsApp message එකක් අවවලු සෞඛ්‍ය අධ්‍යක්ෂකට මම ආවා කියලා. සල්ලාගාර පහක් තියෙනවා. ජනි සත්කාර ඒකක දෙකක් තියෙනවා. මන් දෙවෙනි වතාවටත් මගේ හිතවත් වෛද්‍යවරයෙකුට කතා කරලා ඇහුවා යාවුරුද්දෙත් නිවින්දන විශේෂඥ වෛද්‍යවරයා ගියා මේ සැරේත් වෛද්‍යවරිය ගියානේ දැන් මොකද කරන්නේ කියලා. දැන් කොහමද ওই ශල්‍යාගාර පහේ ඔපරේෂන් කරන්නේ කියලා. එච්චර ප්‍රශ්නයක් නැහැ කිව්වා. මං ඇහුවා කොහමද ප්‍රශ්නේ නැහැ කියන්නේ ඔපරේෂන් කරන්නේ කොහමද සීන ඇති කරන්නේ කොහමද කියලා. ඔක්කොම ලෙඩ්ඩු ගෙනල්ලා සරසගෙන උදේ පාන්දරම සුදු අඳලා ට්‍රොලිය තියලා ගේනවලු මේ ශල්‍යාගාරෙ ගාව. තියට එකට ගෙනල්ලා කනට කරලා කියනවලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රට ගිහිල්ලා කියනවලු. ඊට පස්සේ ඔපරේෂන් එක කරගන්න පුළුවන් කිව්වා. ඔන්න රටට හදපු තත්ති ප්‍රශ්න හංගන්න හදනවා. ප්‍රශ්නේ බරපතලයි. දැන් පෞගිය පෙරහිලා අධිකරණයට කැඳවුවා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරී. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගෙනෙව්වා අර නඩුවට ගෙහෙලියගේ නඩුව. දැන් ඉදිරිපත් කරන කරුණු උසාවියට මොනවද කියන්නේ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියනවා ගෙනාපු බෙහෙත් අපි පරීක්ෂා කළා ස්වාමීනි ඒ බෙහෙත් වල ඖෂධ නැ දියර පමණක් ඇත කියලා. ඖෂධ නැති වතුර දාලා ඉන්ජෙක්ෂන් ගහලා කාටද? බරපතල රෝගීන්ට. අධිකරණයේ නියෝගයක් දුන්න විශේෂඥ වෛද්‍යවරුන් උපදෙස්තරන් ලංකාවෙම ලබන 30 වෙනකොට ගේන්න කියලා තියෙනවා. බාල බෙහෙත් සහ ඖෂධීය තත්ත්වයේ නැති බෙහෙත් පාවිච්චි කළා මිය ගිය ගානේ තොරතුරු ගේන්න කියලා බාර දුන්න අධිකරණයට ලබන 30ට වාර්තා කරා. මුන් මිනිස්සු මරනවා. ලංකාවට බංගලොත් ඉඳන් බෙහෙත් ගේන්න බැරුව ඉන්නකොට පොල්කට අරගෙන යනකොට ඉන්දියාව කිව්වා උඹලගේ රටේ බෙහෙත් ටිකවත් ගේන්න බැරි නම් අපි ණය යෝජනා ක්‍රමයක් යටතේ බෙහෙත් ගේන්න සල්ලි දෙන්නම් කිව්වා. බෙහෙත් ගේන්න සල්ලි දුන්නා. ඒ සල්ලි වලින් ගෙනාවු බෙහෙත් ඔය කතාව මම ඔය කියන්නේ. ගෙනාවු බෙහෙත්. ප්‍රශ්නේ බරපතල නැද්ද? ප්‍රශ්නේ බරපතල නැද්ද? හංගන්න දෙන්න බෑ. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මේක ගිලා බහැපු රටක්. මේක ගොඩ ගන්න ඕනේ. ගොඩ ගන්න නම් තනි තනියම නෙවෙයි රටම ජාතික වශයෙන් එකතු වෙන්න ඕනේ. රටම ජාතික වශයෙන් ඔන්නෝයි දැක්ම සහිතව එකතු කරන දේශපාලන ව්‍යාපාරයකයි කියන්නේ ලංකාවේ. ඒක මාලිමාව ප්‍රමුඛ කරගත්ත ජාතික ජනබලවේගය තමනමයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේක විතරයි එන කවුරුත් ශක්තියෙන් ධෛර්යයෙන් මේ වටා එකතු වෙන්නේ ජාතික ව්‍යාපාර